අබුඩාබිවලදී පාකිස්තාන කණ්ඩායම ටෙස්ට් තරගයක පරාජය කරනවා කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. මොකද පාකිස්තානයේ තරඟ කරන්න විදේශ කණ්ඩායමක් එන එක නතර වීම එක පාකිස්තාන කණ්ඩායමේ ජයභූමිය බවට පත් වෙන්නේ මේ මැද පෙරදිග තියෙන ක්‍රීඩාංගන. මේ කලාපයේදී පාකිස්තානයේ මුලින්ම ටෙස්ට් තරගාවලියක් පරාජය කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම. ශ්‍රී ලංකාව වගේ ආසියා කලාපයේ කණ්ඩායම් මේ ක්‍රීඩාංගනවල වැඩ පෙන්නුවත් සුදු හමක් තියෙන රටවලට එවැගේම කොදෙව් කණ්ඩායමටත් මේ ක්‍රීඩාංගනවලදී පාකිස්තාන කණ්ඩායමෙන් එල්ල වෙන්නේ දැඩි අභියෝගයක්. කොහොමරි මේ ඉතිහාසය වෙනස් කරන්න නව ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙන්නේ ලෝක වාර්තාගත ජයග්‍රහණය පාකිස්තානයේ හමුවී ලබා ගැනීමත් එක්ක. ජයග්‍රහණේ වාර්තා වෙන්නේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අඩුම ලකුණු පරතරයකින් ජයගත්ත පස්වෙනි අවස්ථාව විදිහට. නව ශ්‍රී ලංකාවේ මේ තරගයේ දිනන්නේ ලකුණු 4කින්. මේ ලකුණු ප්‍රමාණය තමන් ටෙස්ට් තරගයක් අඩුම ලකුණු පරතරයකින් ජයගත් අවස්ථාවල පස්වෙනි තැන ඉන්නේ. නව ශ්‍රී ලංකාවේ ටුඩින් මේ වාර්තාවේ ඉන්නේ 1982 දී ඕස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 3කින් පරාජය කරන එංගලන්ත කණ්ඩායම. තරගයේ තියෙන්නේ මෙල්බර්න් ක්‍රීඩාංගණයේ. වාර්තාවේ 3වෙනි තැන ඉන්නේ 1982 දී මැන්චෙස්ටර් වලදී එංගලන්ත කණ්ඩායම ලකුණු 3කින් පරාජය කරන ඕස්ට්‍රේලියා කණ්ඩායම. ඊට ඉස්සරහින් වාර්තාවේදී 2005 දී බර්මින්ග්හෑම් වලදී ලකුණු 2කින් ඕස්ට්‍රේලියා කණ්ඩායම පරාජය කරන එංගලන්ත කණ්ඩායම. වාර්තාවේ උඩින් ඉන්නේ 1 ලකුණකින් ඕස්ට්‍රේලියා කණ්ඩායම පරාජය කරන බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම. මේ තරගයේ තියෙන්නේ 1993 දී ඇඩ්ලෙඩ් ක්‍රීඩාංගණයේ. ඕක තමයි තියුණු ජයග්‍රහණ. මේ විදිහට සටන්කාමී ජයග්‍රහණය පාකිස්තාන ජයවීමේ නව ශ්‍රී ලංකාවේ ලබා ගන්නවා එක්ක නිරායාසයෙන්ම අපටත් අනතුරු ඇඟවීමක් නිකුත් වෙනවා. මොකද ශ්‍රී ලංකා කණ්ඩායමට මේ සටන්කාමී නව ශ්‍රී ලංකා කණ්ඩායම තමයි නව ශ්‍රී ලංකාවේදී මීළඟ තරගාවලියේදී මුණ ගැහෙන්නේ. වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්න. cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපරේ තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.